इदं खोपन भिक्खवे दुःखं मरिय सच्चं जातिपि दुःखा जरापि दुःखा व्याधिपि दुःखा मरणं पि दुःखं अपि येहि संपयोगो दुःखो पियेहि विपयोगो दुःखो यं पिच्छं नो लभति तं पि दुःखं संखित्तेन पंचुपादान खंधा दुःखा इदं खोपन भिक्खवे इदं खोपन भिक्खवे दुःख समुदयं यं अरिय सच्चं यायं तन्हा पोनो भविका नंदिराग सहगता तत्र तत्राभिनंदिनी सेयत्थीदं कामतन्हा भवतन्हा विभवतन्हा इदं खोपन भिक्खवे इदं खोपन भिक्खवे दुःख निरोधं अरिय सच्चं यो तस्सायेव तन्हाय अशेष विराग निरोध चागो पटि निस्सग्गो मुक्ति अनालयो इदं खोपन भिक्खवे इदं खोपन भिक्खवे दुःख निरोधगामिनी पटिपदा अरिय सच्चं अयमेव अरियो अट्ठंगिको मग्गो सेयत्थिदं सम्मादिट्ठि सम्मासंकप्पो संघ
අපිට පේනවා ලෝතුරා බුදුජානන් වහන්සේ උදෙසා ධර්මරත්නය උදෙසා සංඝරත්නය උදෙසා ඒ පෙරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව ඒ සුවඳ දුරින් සුවඳ මලින් පහන් ආලෝකයන්ගෙන් අප්‍රමාණ පුද පූජාවන් ලෝතුරා බුදුජානන් වහන්සේ උදෙසා පවත්වන තියෙනවා ඒ නිසා මේ මොහොතේ මේ දැල්වෙනා වූ සෑම පහන් ආලෝකයක්ම මේ සෑම සුදුම් පූජාවක් සුදුමල් පූජාවක්ම ලෝතුරා මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ සී සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදුකාර කරනවා ඒ වගේම ධම්මරත්නේ අනන්ත වූ ගුණයන් උදෙසා සංගරත්නේ අනන්ත වූ ගුණයන් උදෙසා මේ සකස් කරගත් ආ වූ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා කියලා කියනවා මේ විචිත්‍ර වූ පින්කමක් දකිද්දී ඒ විචිත්‍ර භාවය භික්ෂුවක් හැටියට මම අත්විඳින්නේ මම සංසාරයේ කරගත්තා වූ සංස්කාරයන් නිසා මා සංස්කාරයේ සංසාරයේ පුරාවට බුදුජානන් වහන්සේ උදෙසා ධර්මරත්නය උදෙසා සංඝරත්නය උදෙසා මේ විචිත්‍ර වූ පින්කම් මෙවැනි විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරලා ඒ සිද්ධ කරගත්තා වූ කුසල් සංස්කාරයන්ගේ ඵලයයි භික්ෂුවක් හැටියට මේ මොහොතේ ලබන්නේ භික්ෂුවක් හැටියට මම මේ කුසල් සංස්කාර ලැබෙනකොට පින්තුල්ලා සියලු දෙනාම අනාගතයේදී මේ ආකාරයෙන්ම පැවිදි උපසම්පදාව ලැබලා මෙවැනිම විචිත්‍ර පින්කම් වලින් තමන්ගේ පැවිදි ජීවිතය පැවිදි ජීවිතයට පූජාවන් අතීතේ තමන් සිද්ධ කර ගැනීමට අවශ්‍ය කුසල් සංස්කාරයක් තමන් මේ සිද්ධ කරගත්තේ එක්තැනකේ කුසල් සංස්කාර අත්විඳිනකොට තව කෙනෙක් අනාගතයේ උදෙසා කුසල් සංස්කාරයන් රැස් කර ගන්නවා ඒ නිසා මෙලෙස විචිත්‍ර පින්කම් තුළින් කවදා හරි දවසක ඔබලාට මෙවැනිම විචිත්‍ර පින්කම් වල ආනිසංස ධර්මයන් භුක්ති විඳින අපදින්න ලැබේවි එතකොට පින්වතුනි මේ විචිත්‍ර පින්කම් සිද්ධ කරනකොට අපි කල්පනා කරන්න ඕනේ මෙවැනි පින්කම් තුළින් අපි අරක්ෂ භාවයට පත් වුණොත් අපිව සතර පායක වැටෙන්නත් පුළුවන් මෙවැනි පින්කම් වලින් අපි දක්ෂ භාවයට පත් වුණොත් සුගතියේ උපතක් සකස් කර ගන්නත් පුළුවන් ඊටත් වඩා අපි දක්ෂ භාවයට පත් වුණොත් මෙවැනි පින්කම් තුළින් විදර්ශනා ඥානයේ විදසුන් නුවණ සකස් කර ගන්නත් පුළුවන් ඒ කියන්නේ මෙවැනි පින්කම් තුළ සතරපායක වැටෙන සාධකයක් තියෙනවා අපේ තිරිසන් ලෝකේ ජීවත් වෙන මොනරා කියන පක්ෂියා ගන්න ඒ මොනරා මොනතරම් විසිතුරු අලංකාරවත් සතෙක්ද තිරිසන් ලෝකේ හැම සතෙක්ගේම විසිතුරුභාවය පරාද කරන විචිත්‍රභාවයක් යාලබනවා එතකොට මේ මොනරා ඒ ආකාරයෙන් විචිත්‍රභාවයක් ලබන්නේ කුමක් නිසාද එයා පෙර සංසාරයේ කළා වූ පින්කම් වල ආනිසංස පින්කම් සිද්ධ කළා ඒ පින් එකම් විචිත්‍ර ආකාරයෙන් ලස්සනට සිද්ධ කළා නමුත් සිල්පද ආරක්ෂා කරගත්තේ නැහැ පින්කම් සංවිධානයේ කළා පින්කම් අවසානයේදී එක්කෝ මත්පත්ව පානය කළා එක්කෝ බොරු කිව්වා එක්කෝ පානය වලදවා හසිරුණා පින්කම් සිද්ධ කරලා සීලය ආරක්ෂා කරගත්තේ නැහැ සීලය ආරක්ෂා කරගත්තේ නැති නිසා
අන්න සතර පායක තිරිසන් ලෝකයක වැටුණා. කරගතා වූ පින්කම අර වගේ විචිත්‍ර රූපයක් මොනරාට ලබලා දුන්නා. එනම් මෙලෙ පින්කම තුළ අපි අදක්ෂ භාවයට පත් වුණා. මෙලෙ පින්කම තුළ සීලය කියන කාරණයෙන් අපි වැහැරුණා. මෙලෙ පින්කම අපේ ශක්තිමත් භාවයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නේ සාමීන් වහන්සේ කෙනෙක් එක්තරා අවස්ථාවක සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට පේනවලු දිව්‍ය කලබල වැඩ සිටින දිව්‍ය සතුන්. අපි දිව්‍ය කලබල දෙවියන් ඉන්නවා කියන කාරණය තමයි දන්නේ. නමුත් මේ සාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා මේ දිව්‍ය කලබල අජානීය අස්සයෝ ඉන්නවා. මනෝ ඇතුන්නයි සත්තු ඉන්නවා. මෙවැනි අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේ නමකට මේ දිව්‍ය කලයේ වැඩ සිටින අජානීය අස්සේ දර්ශනය ලබා තියෙනවා. එතකොට බලන්නේ ඒ අජානීය අස්සයා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙන් අනුමුණ කර බලද්දී පෙර ජීවිතේ මේ රටේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා තමයි අර දිව්‍ය තලයේ අදානිය අස්සේ කියලා උපත්ති ලබන්නේ. දෙවියෙක් වෙන දිවිපේ මානේ. ඇයි ඒ දිව්‍ය තලයේ අදානිය සත්‍යයේ තිරිසන් ලෝකේ දිව්‍ය තලයට යා රැඳුනේ? පින්කම් කළා. අනුන්ට වණ කියලා දුන්නා. අනුන්ට බුද්ධ පූජා පින්කම් දාන පාසල් කටයුතු වේ හැම දෙයක් සිද්ධ කළා. නම් සීලේ පරිපූර්ණ භාවයට පත්ුනේ නැහැ. සීලේ දුර්වලතාවයන් තිබෙන නිසා අර දෙවියා කියලා දැනට යාඥාක කුසල ශක්තිය මගින් වුණා. නමුත් එයා දිව්‍යතලයේ අජානීය අස්වැයෙක් බවට පත්ුණා. තින්නම් නිසා අජානීය අස්වැයෙක් දිව්‍යතලයේ අස්වැයෙක් බවට පත්ුණා. දුස්සීල භාවයේ සීලේ දුර්වල භාවය නිසා දෙවියෙක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ කාරණාවලින් මම කියන්න උත්සාහ කරන්නේ නිරතුරුව මෙවැනි පින්කම් සිද්ධ කරනකොට අපි සීලය කියන කාරණේට මුල්තැන දෙන්න ඕනේ. සීලයමයි මෙවැනි පින්කම් වල ශක්තිය අපිට මතු කරලා දෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මෙවැනි පින්කම් වලින් සුගතිය කියන කාරණය අපිට මතු කරගන්න පුළුවන්. දිව්‍ය මනුෂ්‍ය සැප යමෙක් සිල්පද ආරක්ෂා කරගනිමින් මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් මේ පින්කම් වල ආනිසංසය නිසාම අපිට ඊළඟ ජීවිතේ සස්ත්‍රීක මනුෂ්‍ය ජීවිතයක් සස්ත්‍රීක දිව්‍ය ජීවිතයක් අපිට ලබන්න පුළුවන්. ඒ සුගතිය ඊළඟ ඔබට ගිහිලා අපි රක්ෂණාවේ පින්කම් වල අනිත්‍යභාවය දකින්න මොනිසා විසිතුරු පින්කම් අක්ුණත් තෑ තව පැය කිහිපයකින් මේ සියල්ල වෙනස් වෙලා යනවා. තව මොහොතකින් වැස්සක් කඩාගෙනවත් මේ සියල්ල වෙනස් වෙලා යනවා. හෙට උදේට මේ ලස්සන මල් ඔක්කොම පරවෙලා යනවා. මෙන්න මේ පින්කම් වල ස්වභාවයේ අනිත්‍යභාවය අපි දැක්කොත් එතනදී අපි විදර්ශනානුන් සකස් කරගත්තා වෙනවා. අපි මේ ආව භවගමනේදී අතීතයේ පහළුණා වූ ලක්ෂදානක් වූ බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි දැල්වා වූ පහන් ආලෝක එක පිරක් කළොත් මේ හිරුගේ ආලෝකය පරාද වෙනවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල අපි ඉපදිලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරා වූ පහන් ආලෝකයන් ඒ ආලෝකයේ එක පිරක් කරලා ගත්තොත් ඒ ආලෝකයේ මේ හිරුගේ ආලෝකය පරාද කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි මේ සංසාරයක් පුරාම පූජා කරා වූ මේ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් ඒ කාර්ය විජ්ජකූට පර්වතයේ ප්‍රමාණය ඉක්මවා යනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සංසාරයක් පුරාවට
අපි ඒසා පහන්නා ලෝකයන් ඒසා සුවදමාන් සුවද දුන් ගිරන් පස අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පූජා කළ තියෙනවා. නමුතේ හැම පූජාවක් තුළින්ම අපි ප්‍රාර්ථනා කළේ භවයේ කියන කාරණය, සුගතියේ කියන කාරණය. ඒ නිසාම අපි භවයේ තුළ දුක සහ සැප තුළ දෝලණය වෙමින් අපි කාමනා ගමන් කරනවා. ඒ නිසා අපි ලක්ෂණ මෙන්න මේ ආකාරයේ විදර්ශනා නුවණ සලස්වන ආකාරයට මේ පින්කම ගලප ගන්න. අන්න එතන පින්වතුනි අපි විදර්ශනා නුවණ අනිත්‍ය සංඥාව වැඩි නිසාවට මේ පින්කම ගලප ගන්න වෙනවා. ඒ කියන්නේ මේ පින්කම් වල සතර පායට වැටෙන මාර්ගයක් තියෙනවා. සීලෙන් දුස්සීල භාවයට පත් වෙනා පින්කම් කරන සුභතිය සකස් කර ගන්නත් පුළුවන්කම තියෙනවා සීලයක් පින්කම දෙකම තුළින්. නමුත් මේ සියල්ලේ අනිත්‍ය සංඥාව විදසුන් වල වැඩිවොත් අපිට නිවන් මාර්ගයේ උදෙසා මේ පින්කම් හේතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි නිරතුරුවම අපි කල්පනා කරන්න ඕනේ මේ ලෝකයේ අසන්න දකින්න තියෙනා වූ සුන්දර වගේ තමයි මේ ලෝකවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සද්ධර්මයේ. මේ පින්වතුන්ලා මේ මොහොතේ මෙතන සද්ධාමෙන් ගෞරවයෙන් බණහනවා වගේ අවශ්‍ය පහනිට තමයි මම දැක්ක මේ පිරිස මෙතන දෙනවා. මේ සද්ධර්මයේ කෙරෙහි ඇදහිලාමින් බණහනවා වගේ ලෝකවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිව්‍ය කලින දෙවිවරු දිව්‍ය සෝත ඔස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා. එවැගේම පරලත් රූප ජීවයේ ප්‍රේත කොටස් පිළිඳ කැමති ප්‍රේත කොටස් මෙවැනි අපි ධර්ම දේශනාවක් පවත්වද්දී ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සහභාගී වෙන පිරිස පිරිසිදු නම් සීලෙන් පිරිසිදු නම් දේශනාන් වහන්සේ කවුරුන් වුවද සීලෙන් පිරිසිදු නම් නිරේතුව මේ සද්ධර්මය අපේ නිදිවි මනුස්ස පින්වතුන්ලා වගේම මේ දිව්‍ය අනුස්ස කොටසු ශ්‍රවණය කරනවා. අපි දන්න ස්වාමීන් වහන්සේ නම එක්තරා අවස්ථාවක ධර්ම දේශනාවකට වැඩම කරලා යම් හේතුව නිසා පැයක් පැය එකහමාරක් පමණ ප්‍රමාද භාවයකට පත් වෙනවා. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් අරමුණු වෙනවලු අර ඈත ආකාශයේ බලා රොඩක් මැද්දේ බොහොම සස්වීක දෙවි කෙනෙක් දෑත් දෙක එකතු කරගෙන වාඩි වෙලා ඉන්නවා. සුදු වස්ත්‍ර සොලින් සැරසිස බොහොම සුදු පාට ඔටුන්නක් පැළඳගත්ත බොහොම සස්වීක දෙවි කෙනෙක් අර බලා රොඩ මැද්දේ බලා රොඩක් මැද වාඩි වෙලා බලාගෙන ඉන්නවා වාද්‍ය දෙක එකතු කරගෙන. ඒ සද්ධාමයේ ශ්‍රවණය කරන්නේ එනිසා දෙවිවරු දිව්‍ය සෝත ඔස්සේ සද්ධාමයේ ශ්‍රවණය කරනවා. ආයිමත් වතාවක අපි ගන්න ස්වාමීන් වහන්සේ නම ගම්මානයක ධර්ම දේශනාවක් පවත්වන අහවර වෙනා ඉඳුණාට පස්සේ රාත්‍රී 8ට ඉඳලා යා සමාධි මාධ්‍යයෙන් පසු වෙනකොට ඒ ස්වාමීන් වහන්සේට අරමුණු වෙනවලු උන්වහන්සේ ධර්ම දේශනාව පවත්වපු තැන පරලත් රූප ජීවී කියන ප්‍රේත පවුල් දෙකක් වාඩි වෙලා ඉන්නවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙන්ම ප්‍රශ්න කරලා කියනවා ඔබලා ඇයි ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියලා කියනවා බණහන්න ඉන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියලා කියනවා එහෙනම් නමස්කාරය කියන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා නොතේරෙන භාෂාවෙන් යමක් කිව්වා කියලා. ඒකේ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැහැ. එතකොට බලන්න ඔබලා සද්ධර්මයේ අසන්න කියනා උද්‍යෝගයේ වගේම පිළිට කැමති සම්මා දිට්ඨියට පත්ුණා වූ දෙවිවරු ස්වාමීන් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරනකොට දීපය සෝතෝ සේවා අහනවා. පිළිට කැමති මේ ප්‍රේත ලෝකේ ජීවත් වෙන පරලත් රූප ජීවී කියන ප්‍රේත කොටස අප්‍රමාණ වෙරිලා
මේ ශ්‍රද්ධාවේ වාසය විඳිනවා. තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. නුවණින් මෙහෙය කරන්න පුළුවන් කමක් නැහැ පිට කොටස් වල. නමුත් යා ශබ්ද රසය විඳිනවා. එනිසා පින්වතුනි අපි මෙවැනි සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ භව ගමන කියන කාරණය කෙටි කරගන්න. මෙන්න මේ භව ගමන කෙටි කර ගැනීම උදෙසා මේ සද්ධර්මයේ ප්‍රයෝජනයට ගන්න කොට අපි නිරන්තරව කල්පනා කරන්න ඕනේ අපි කවුද කියන කාරණය. අපි කවුද කියන කාරණය හැම වෙලාවම අපි හිතන්න ඕනේ. අපි ලබා ගත්තා වූ මේ උපත මොනතරම් ශ්‍රේෂ්ඨ උපතක්ද කියන කාරණය අපි හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ සතර අපායක් කියනවා කියලා. പ്രേത ലോകයේ තිරිසන් ලෝකයේ අසුර ලෝකයේ නිරේඛ්‍යන්නා වූ සතර අපාය. මේ සතර අපායෙන් අපේ මස් ඇසද තිරිසන් ලෝකයේ පේනවා. අනිත් ලෝක තුන අපිට පේන්නේ නැහැ මස් ඇසින් සමාධිය ඇසින් පමණයි දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ මස් ඇසින් පේනා වූ තිරිසන් ලෝකය මොනසානම් විශාල වූ තිරිසන් ලෝකයක්ද? මහා සාගරයේ අක්ෂරයක් ප්‍රමාණය කොටු කරලා ගත්තොත් අපේ ලංකාවේ ජනගහනයට වැඩිය තිරිසන් සතු මෙතන ඉන්නවා. එහෙම තමයි තිරිසන් ලෝකයේ විශාලත්වය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිර්යන්ත රැඳිලා ගින්දරත් යෝගියත් එක්ක දුක් විඳිනා වූ කෝටි ගණන් සත්වයින් මේ නිර්යන්ත දුක් විඳිනවා කියලා. මේ പ്രേත ලෝකවලට වැටිලා සෙම සතු කමින් අප්‍රමාණ දුක් විඳින කෝටි ගණන් പ്രേතයෝ ඉන්නවා කියලා ලෝතුරා බුදුජානක මහන්සේ දේශනා කරනවා. මොහුද ආශ්‍රිතව ජීවත් වෙන අසුර ලෝකේ ඒ මොහුද උපාදානයේ සකස් කරගත් අප්‍රමාණ වූ අසුර කොටස් ජීවත් වෙනවා කියලා බුදුජානක මහන්සේ දේශනා කරනවා. එතකොට බලන්නේ මේසා විශාල වූ මේසා සුවිශාල වූ සතරපායක් අභිබවලා අපි ලක්ෂ වුණා මේ උතුම් මනුෂ්‍ය ජීවිතේ ලබා ගන්න. ඒක ලක්ෂ භාවය. ඒක ඒ තිරිසන් සතුන්ගේ ලක්ෂ භාවයේ තිබුණේ නැහැ. ඒ සතරපායේ ජීවත් වෙන සත්වෙන්ගේ ලක්ෂ භාවයේ තිබුණේ නැහැ. අරසා විෂම වූ සතරපායක් අභිබවලා පින්වතුලා දක්ෂ වුණා මේ උතු මනුෂ්‍ය ජීවිතය ලබන්නේ. ඒක දක්ෂ භාවය. අපි අන්න මහත්මේ පිළියා. ඒ මහත්මයා ලොකු ව්‍යාපාරිකයෙක්. එයා රජයේ රැකියාවක උත්කලා. උදේ ඉඳන් රාත්‍රී වෙනකන් එයා මිනිස්සුන්ව හම්බ කරන්නේ. සමහර විට එයාට දවසේ පැය 24 යාට මදි. ඒ තරම් රාජකාරී දිනා. මේ මාත්මයා බොහොම සුභෝපභෝගී නිවසක් හැදුවා. මේ නිවස භාගයක් හදද්දී මේ මාත්මයා මිය යනවා. මේ නිවිලාට පස්සේ අපි දන්න සාමිවාංශයේ නමක් සමාධියෙන් ආරම්භ කරලා බලලා තියෙනවා මේ මැරිච්ච මාත්මයා කොහෙද උපත සකස් කරගත්ත කියලා. ඒ වෙලාවේ සාමිවාංශයට පෙළවලු තමන් හදමින් පැවසියා වූ නිවසේ මුල්වල බදාගත්ත වහිර වේක්‍රියා උප්පක් කියලා බලලා ඉන්නවා. එතකොට ආයේ උපාදාන පත්‍යා භව උපාදානයේ සකස් වේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණා පත්‍යා උපාදාන කුමක් ගැනීමද? තෘෂ්ණාව ඇති වුණේ ඊට අදාළ උපාදානයේ සකස් වුණා. මැරෙන වෙලාවේ මතකතාවේ කුමක්ද? අදමින් පැවති නිවස. උපාදාන පත්‍යා භව ඊට අදාළව භවයේ සකස් වුණා. තෘෂ්ණාවෙන් බැඳුණු නිවස කෙරෙහි. එතකොට බලන්න අරසා ලස්සන මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මෙච්චර සාමිවාංශේලා බණ කියන රටේ ඒ මාත්මයා දක්ෂුනේ සුගතියේ දින කාමීල ජීවිතය අරගෙන
हाथर में भी शेष मारने तमाई में सोवान पलेट
පත්‍ර දිනාගේ මරණය ඒ කියන්නේ සතර අපායේ නිදුල දිනාගේ මරණය එයා තුල කාම රාග පරිද තියෙනවා කාම රාග පරිද තියෙනවා සක්කාය විදි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් එයාගේ ඉෂේ වෙනවා මෙන්නේ කාම රාග පරිඥාන් කියන නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝවාන් පිළිදා උපරිමාත්‍ර භාවත මේ භවයේ ඉස්සේ සරණක් කියලා අපේ විනාත් භාවයක් ඥාත නැහැ එතකොට මේ උපරිමාත්‍ර භාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පිළිදාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණය ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් කරයි වෙන තැනක නැහැ එතකොට පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සද්ධාංසාරී ධම්මාංසාරී කියන පුද්ගලයන් දෙදෙනාගේ මරණය මේ දෙදෙනා තමයි සෝවාන් මාර්ගයේ ඉන්නේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා තුළ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩුණායි කියලා කාරණයයි සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩෙන මොහොතේ එයා සෝවාන් ඵලයට පත් වෙනවා නම් මේ සද්ධාංසාරී ධම්මාංසාරී කියන පුද්ගලයන් දෙදෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩලා නැහැ සද්ධාංසාරී කියන පුද්ගලයා තුළ සද්ධාව පැත්ත වැඩෙනවා ප්‍රඥාව පැත්තේ දුර්වලතාවයන් තියෙනවා ධම්මාංසාරී කියන පුද්ගලයා ධර්ම දැනීම හොඳට තියෙනවා ධර්ම කටිකත්වය හොඳට තියෙනවා නමුත් එයාට ප්‍රඥාවේ සහ සද්ධාවේ දුර්වලකම් තියෙනවා ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩලා නැහැ මෙන්න මේ සද්ධාංසාරී ධම්මාංසාරී කියන සෝවාන් මාර්ගයේ තුලින බුද්ධලින් දෙදෙනාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය ඒ මරණයක් තියෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි එහෙමනම් පින්වතුනි අපි ලක්ෂ වෙන්න ඕනේ අපි ලබා ගන්නා වූ ශ්‍රේෂ්ඨ උපද මේ ශ්‍රේෂ්ඨ මරණ පහකින් එකකින් කෙලවර කරන්න මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කළොත් පමණයි අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය අපේ ජීවිතයට ගත්තා වෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබ කල්පනා කරන්න ඕනේ මේ උපත ශේෂ්ඨ උපතක් නම් කුමක් නිසාද අපිට මේ ශේෂ්ඨ උපත ලැබුණේ කියන කාරණේ. අපි සියලු දෙනාම පෙරවන් කෙරෙහි සද්ධාවටපත් වෙච්ච අය. අපි හැමෝම ඉපදුනා වූ මව කුස අපේ අම්මා කියන කෙනා පෙරවන් කෙරෙහි සද්ධාව සකස් කරගත් අම්මා කෙනෙක්. එතකොට අපි මේ ජීවිතයේ පින්නතුනි පෙරවන් කෙරෙහි සද්ධාවටපත් උනේ ගිය ජීවිතයේ අනිවාර්යයෙන්ම අපි පෙරවන් කෙරෙහි සද්ධාව තුළ පිළිගැනීම නිසා. ඒක හේතුඵල ධර්මයක්. ජීවිතයේ අපි දරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ඉන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටික භාවයේ තුළ ඉන්නා නම් අපේ කවදාක්වත් මේ ජීවිතයේ දරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙන්නේ දරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන අම්ම කෙනෙක් ලැබෙන්නේ නැහැ ඒක ධර්ම කාරණා අපි ධර්මයක මහත්මයේ කියා ඒ මහත්මයා රජයේ රැකියාවක් කරපු මහත්මයේ අවුරුදු 65ක් පමණ යන ජීවත් වෙනවා මේ මහත්මයාගේ දරුවෙකුත් පැවිදි කරලා තිබා. දරුවෙකුත් පැවිදි කරලා පින්වතුනි මේ මහත්මයා ධර්මයේ විරතුවම ගත්තේ දෘෂ්ටිගත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය එයා ජීවිතයේ ගලපගත්තේ අතීත භාවයේ. එයා තුළ එක දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒක දෘෂ්ටිය බුදුරජාණන්සේම දේශනා කළා නැහැ. අපි මේ ජීවත් වෙනවා කියන්නේ ජීවිතයේ ගෙවනවා කියන්නේ මොකක්ද? ආයුෂ වර්ණයේ සැපේ බලයේ ගෙවීම. ඒතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ගෙවෙන්න ගෙවෙන්න අපි නැවත නැවත පින්කම් තුළින් ආයුෂ වර්ණයේ සැපේ බලයේ රැස් කරනවා. නැත්නම් අපි අසල භාවයට පත් වෙනවා. නමුත් මේ මාත්‍යා ඒ දේ විශ්වාස කරේ නැහැ. එයා නිරේතුවම හිතුවේ මම
එනිසා පින්දරේ නැහැ. එයා ගම්බේන ශ්‍රී ආරක්ෂා කරන්න ගියේ නැහැ. මේ මහත්මයා මැරිනවා. මැරිලා කාලය ගියාට පස්සේ අපි රන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් ආරම්භ කරලා බල කියනවා මේ තාත්තා මැරිලා කොහේ උපතක් සකස් කරගත්තද කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේට අරමුණු වෙනවලු දුප්පත් ද්‍රවිඩ කල්පතක ද්‍රවිඩ ධර්මයේ කියලා උපද්ධිය ලබලා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයේ ගල්පගත්ත නිසා එයා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ද්‍රවිඩ ධර්මයේ ඒ ද්‍රවිඩ ධර්මවා දන්නේ නැහැ. එයා ගේ ජීවිතයේ බෞද්ධයෙක් කියන කාරණය. දැන් එයා ද්‍රවිඩ සංස්කෘතියේ ගැයයිටි එයා දන්නේ නැහැ එයා ගේ ජීවිතයේ බෞද්ධයෙක් කියන කාරණය. එහෙමනම් පින්වතුනි අපේ රටේ අපේ සමාජයේ ඇසෙනා වූ චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව තමයි බෞද්ධයාගේ ගමනේ අඩු වෙනවායි කියන චෝදනාව. අනිත් ජාතීන්ගේ ගමනේ වැඩි වෙනවා බෞද්ධයාගේ ගමනේ අඩු වෙනවායි කියලා චෝදනාවක් මැසිවිලක් තියෙනවා. දැන් ඔය හේතුඵල ධර්මයන් අනුව කල්පනා බලන්න. ඇයි මේ අනේ ධාතික අනේ ආගමිකයන්ගේ ජනගහණය වැඩිනේ? බෞද්ධයා සද්ධාවෙන් බැහැර වෙන්න බැහැර වෙන්න, බෞද්ධයා දුෂ්ටිගත වෙන්න දුෂ්ටිගත වෙන්න, ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා අනේ ආගමික අම්මවුසවල තමයි උපත් කරගන්නවා. හේතුඵල ධර්මයන්. යුද්ධ කළා වැඩක් නැහැ. හේතුඵල ධර්මයන්. අපි තවදාන තවදාව සද්ධාවෙන් බැහැර වෙන්න බැහැර වෙන්න අපි ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞසවලටයි වාසි. ඒක ධර්මතාවය. ඒ නිසා අපේ බෞද්ධ ධර්මයේ අඳු වෙනවා නම් අපි කරන්න ඕනේ අර්ථවත් සද්ධාව කියලා දැනට යොමු වෙන්න. එතකොට එහෙමනම් පින්වතුනි පින්වතුන්ලා ගියේ ජීවිතේ මේ අපි හැමෝමනේ පෙරවන් මෙරේන සද්ධාව සකස් කරගත්තාද? ඒ පිළිබඳ සැකයක් නෑ. ඒකයි මේ සම්මා දිට්ඨියට පත්වෙච්ච මනුසක් අපි ලැබුණේ. දෙවෙනි කාරණය තමයි පිටුනේ සීලය. ඔබට ඊළඟ ජීවිතේ නැවත මනුස්සයෙක් වෙන්න ඕන නම්, ඔබට ඊළඟ ජීවිතේ නැවත දෙවියෙක් වෙන්න ඕන නම්, ඔබට මේ මනුස්ස ජීවිතේ දිව්‍ය ජීවිතේ ලබා දෙන්නේ සීලය විසින්. වෙන යම් දෙයක් විසින් නෙමෙයි. අපේ අම්මා තාත්තා අභ්‍යාස කරන දීපල වස්තු එක ගන්න නෙමෙයි. අපිට නැවත දීප ජීවිතයක් මනුෂ ජීවිතයක් ලබා දෙන්නේ සීලය විසින්. එහෙමනම් අපි මේ ජීවිතේ මනුෂ්‍යයෙක් බවට පත් වෙන්නේ ගිය ජීවිතේ අනිවාර්යයෙන්ම පංචශීල පද ආරක්ෂා කරගනු නිසා. හේතුඵල ධර්මය. ඒ නිසා ගිය ජීවිතේ අපි පංචශීලය ආරක්ෂා කළා. ඒ ඵලය තමයි අපි මේ ජීවිතේ ලැබුවා වූ මනුස්ස ජීවිතය. එනම් දෙවන් කෙරෙහි සද්ධාව තිබුණා. දෙවන සීලය කියන කාර්යය අපි ජීවිතෙන් ආරක්ෂා කරගත්තා. තුන්වෙනි කාර්යය තමයි පිනතුනේ දානය. මොකද දානය තමයි සත්වයාට ආශ්‍රව වර්ගයේ සැපේ බලය ලබා දෙන්නේ. එතකොට මේ ආශ්‍රව වර්ගයේ සැපේ බලය කියලා මේ පිනතුල්ලා අත්විඳිනා වූ මේ ජීවිතේ මේ දීර්ඝාෂි ලැබමින් ආයුෂ වර්ගයේ සැපේ වස්තු දීපල ලැබෙමින් මේ සමාජ තත්ත්වයන් ලැබෙමින් ඔබල මේ ගත කරන මේ කුමක ඵලයක්ද? කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන්ගේ ආනිසංස. කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දෙන දානයන් ආනිසංස තමයි මේ ආයුෂ වර්ගයේ සැපේ වලය. එහෙනම් බලන්න අපේ මේ ජීවිතය කියන්නේ කෙලුවන් කෙරෙහි සද්ධාවේ සීලේ දානේ ඵලය. අපි හිතනවා අපේ මේ ජීවිතය අපිට ලැබලා දුන්නේ අපේ අම්මා නැත්නම් තාත්තා කියලා. මේ ජීවිතය අපිට අම්මා තාත්තා ලබා දුන්න ජීවිතයක් නෙමෙයි. අම්මා කලේ තමන්ගේ කුසලාපු දරුවා රැකබලාගෙන ආරක්ෂා කරගෙන යහපත් දරුවෙක් ලෙස සමාජගත කළා කියන කාරණයයි. අපි අම්මාගේ මව් කුසලාවේ අපි රැස් කළා වූ අර කුසල සංස්කාරය නිසා ඒ කුසල් සංස්කාර අපි රැස් නොකරා නම් කවදාකවත් මනුස්ස අම්මා කෙනෙක්ගේ මව් කුසල අපි එන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතය කියන්නේ පිටුනේ පෙරවන් කෙරෙහි ශ්‍රද්ධාවේ
සීලෙ දානෙ ඵලෙ ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා ඔබ මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා මොකද මේ කාරණා තුනමයි ඔබට මේ ජීවිතේ මේ අම්මා මේ තාත්තා සොයලා දුන්නේ ඒ නිසා ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට සීලයට දානයට අනිවාර්යයෙන්ම ගරු කරන කෙනෙක් බවට පත් වුණොත් ඔබ අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් බවට පිළිගැනීමක් වෙනවා ඒ නිසා මේ කාරණා තුනමයි අපිට මේ ශ්‍රේෂ්ඨ උපත ලැබලා දුන්නේ ඒ නිසා මම මතක් කළා වූ මේ ශ්‍රේෂ්ඨ මරණ පහකින් එකක් කරා අපිව අරගෙන යන්නේ මේ කාරණා තුනමයි කියන කාරණය අපි මතක තබා ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුලා උදෙසා දේශනා කරන්නේ සතර අපායෙන් මිදෙන කියන කාරණය. සතර අපායෙන් මිදෙනවායි කියන තැන තමයි අපිට හිත පිහිටන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතර අපායෙන් මිදෙනවා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන කාරණය. එතන මේ සතර අපායෙන් මිදීම නිසා බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි ඇති කර ගන්නා වූ වචන ශ්‍රද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය ආනිකාන්ත සීලයක් හැටියට ආරක්ෂා කරනවා. තුන්වෙනි කාරණය තමයි පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ කාරණා තුන ජීවිතයෙන් වඩනවා එයා අනිවාර්යයෙන්ම මේ ජීවිතේ සතර අපායේ මිදෙන්න කැමති වෙන්න ඕනේ කියලා. එහෙනම් මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වතුනි පෙරවන් කෙරෙහි සද්ධාව. මොකද පෙරවන් කෙරෙහි සද්ධාවමයි අපිට මේ මාර්ගයේ මතු කරලා දෙන්නේ මාර්ගයේ සකස් කරලා දෙන්නේ. මේ මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ඒකෙන් කියන්නේ සද්ධාව. එහෙනම් අපි මේ මාර්ගයේ මුලින්ම සකස් කරගන්න කෙරුවන් කෙරෙහි සද්ධාව. තෙරුවන් කෙරෙහි ඇතිව ගන්නා වූ සද්ධාවමයි අපි තුල වීර්ය සකස් කරලා දෙන්නේ මේ මාර්ගයේ තුල ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ශක්තිමත් ස්ථානකට වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දකින්න බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ ගුණයන් අයෝමයේ ඥානයන් මනසින් දකින්න ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ගුණය මනසින් දකින්න ඒ මහා කරුණා ගුණය නිසා සැනසුනා වූ අප්‍රමාණ වූ ලෝකයේ මනසින් දකින්න බලන්න අපි මේ මොහොතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා මේ දෙමේ සැනසීම ලබන්නේ අරසා කෝටි ප්‍රකෝටි ගානක් වූ මිත්‍යා දෘෂ්ටි ලෝකෙට මේ සැනසීම තියනවාද නැහැ ඒගොල්ලෝ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ ඒගොල්ලෝ කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ ඒගොල්ලෝ මැරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපදිනවා කියන විශ්වාසයක් නැහැ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ මිත්‍යා දෘෂ්ටිකයි එතකොට බලන්න මේ සියලුම ගුණයන් අපි තුළ තියෙනවා. අපි දන්නවා මැරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව ඉපදිනවා කියලා. අපි දන්නවා සීලේ දානේ ආනිසංසයන් තියෙනවා කියලා. අපි දන්නවා අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියලා දැන් තුනක් ගන්න පුළුවන් කියලා. එතකොට බලන්න මේ දැක්ම අපිට ලැබුණේ කවුරු නිසාද? බුදුජානන් වහන්සේ නිසා. අර මිත්‍යා දෘෂ්ටික ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ගිහිල්ලා පින්නතුනි ඒ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු පිටිපස්සේ දාස් කරන් ඥාති ප්‍රේතයෝ ඉන්නවා මැරිලා ප්‍රේත ලෝකවලට වැඩිලා දාස් කරන් පස්සේ ඉන්නවා නමුත් ඒ අය පින් දෙන්න ගන්නෙත් නැහැ මැරිච්ච අය පින් ගන්න ගන්නෙ නැහැ ඒගොල්ලෝ හිතන්නේ මැරුණාට පස්සේ දෙවියන් වහන්සේ ළඟට යනවායි කියන කාරණේ විතරයි ඉන්නේ හරියට දන්නේ නැහැ නමුත් මැරිලා ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රේත ලෝකවල ඉපදින්නේ. තේසන් ලෝක නිරේ ඉපදින්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ.
තමන්ගේ පිළිවාසේ තමන්ගේ අම්මලා තාත්තලා සහෝදරයෝ ඥාති ප්‍රේතයෝ සියතනම් කරගෙන ඒගොල්ලෝ පින් දෙන්න ගන්නෙත් නැහැ අරගොල්ලෝ පින් ගන්න ගන්නේ නැහැ නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ නිසා ජීවත් වෙන්න අපිත් සැනසෙනවා කෙනෙක් මැරුණොත් ඒ මැරිච්ච කෙනාට සනසන්න මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා එතකොට බලන්න මේසා සැනසෙන්නා මේසා මිත්‍යා දෘෂ්ටි ලෝකයෙන් ගැලවෙන්න මේසා ගැඹුරු විෂම මේ භවයෙන් එතෙර වෙන්න මේ මාර්ගය අපිට කියලා දෙන්න බුදුජානන් වහන්සේ මොනසානම් දුක්ඛන්දරාව පිළිගැන්නද අපි බුදුජානන් වහන්සේ කියලා හිතද්දී අනිවාර්යයෙන්ම සිද්ධාත් කුමාරයා කියන තැනින් නවතිනවා නමුත් ඒ සිද්ධාත් කුමාරයාගෙන් ඔබට ගියාවෝ අර බෝධිසත්ව ජීවිතයේ පින්වතුනි අපිට අප්‍රමාණ වූ සද්ධාවක් සකස් කරලා දෙනවා එලා දීපංගර බුදුජානන් වහන්සේගේ පාදමූලයේදී අපේ බෝධිසත්වයන් වහන්සේට තිබුණ අවශ්‍ය නම් ධර්මය අවබෝධ කරගන්න එතකොටම උන්වහන්සේ ඒ වෙලාවේ ආත්මార్థකාමී වෙන්නේ නැහැ පරාර්ථකාමී වෙනවා මම තනියම නිවන් අවබෝධ කරගන්නේ මේ තවස්සියක් කෝටි ප්‍රකෝටි ගානක් දෙනාට මේ ධර්මයේ දේශනා කරලායි මම නිවන් දකින්නේ කියලා එතකොටම ඉතාලේ බෝධිසත්වයන් වහන්සේ එවැනි පරාර්ථකාමී තීරණයක් ගත්තේ කවුරු නිසාද? ඔබත් මමත් නිසාමයි. එදා දීපංගර පාද මූලදී උන්වහන්සේ ඔබත් මමත් ගැන හිතුවාමයි. ඔබටත් මටත් මේ සැනසීම ලබ දෙන්න ඕනේ කියන විශ්වාසය අනිෂ්ඨානය දාතිකුණා උන්වහන්සේට. ඒ නිසාමයි උන්වහන්සේ ආත්මార్థකාමී වෙනකෝ පරාර්ථකාමී බවට පත් වුනේ. ඔබට මට මේ සැනසීම ලබලා දෙන්න. එතනින් බලන්න සංසාරයේ බැහැර සාරා සංග කල්ප ලක්ෂණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්පයක් කියන්නේ කොච්චරද කියලා. යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් ගන්න කියනවා. යොදුනක් කියන්නේ හැබැයිම හතක් විතර. මේ පෙට්ටියට අපයට පුරවන්න කියනවා. අවුරුදු 100ක වතාවක් එක අපයටයක් අයින් කරන්න කියනවා. යම් දවසක මේ අපයට ප්‍රමාණය ඉවර වෙන්නේ කල්පයක් ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේසා කල්ප පින්තුනි සාරා සංක කල්ප ලක්ෂ ගාන ඔබ උදෙසා මම උදෙසා බෝධිසත්වයන් වහන්සේ අප්‍රමාණ දුක් විඳා ඒ ගමනේදී උන්වහන්සේ ඇස් ගලව ගලවා දන් දුන්න කැමැත්තෙන් මහා සාගරයේ ජලය පරාදගෙන තරමට වේගාත්මකව දන් දුන්න කැමැත්තෙන් මහා පොළවේ පස් පරාදගෙන තරමට ශරීර මාස දන් දෙනවා කැමැත්තෙන් මේ ගමනේදී බිරිඳක් විසමක් ගෞරවයේ රටක් රාජ්‍යයක් සම්පූර්ණ ප්‍රජාවක් මේ මොන දේ ලැබුණත් පින්තුනේ දන් දුන්නා කුමක් උදෙසාද ඔබටත් මටත් මේ සැනසීම ලැබලා දෙන්න ඒ සැනසීම උදෙසා සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් සංසාරයක් පුරාම ඉඳලා අර සිතුමා කුමාරයා හැටියට මේ ලෝකෙ ඉපදිනා මොනසා අසිරියක්ද ලබන්නේ? රාමේ සුරන්නේ සුභ මාලිකා ලැබෙනවා. ශක්තිදී රජකමී උරුමය ලැබෙනවා. යසෝදරාග රාමුල වගේ බිරිඳක් ගෞරවයක් ලැබෙනවා. මේ සියලු දයක් පිණතුනි අපි උදේ දෙවියන් දාන කෙරපියක් වගේ ඉවත දැම්මා. අපේ පුරන් අපේ ගෞරවයක් පැයක් කරක් වුණා ඉස්කෝලේ ගියා කියලා ඉවසගෙන ඉන්න අපේ පුරුවන් ද අපේ ගයක් කරක් වහන දවසක් දෙකක් කියන්නේ එන බලන මොනසා අසිරියක් දෙලා බෝධිසත්වය අතහන්නේ ඔබටත් මටත් මේ සැනසීම ලැබලා දෙන්න එහෙම අතහැරලා හය අවුරුද්දක් දුෂ්කරක්‍යා කරනවා උන්වහන්සේට ගුරුවරයෙක් කිගේ නැහැ ආහාර කෙනෙක් කිගේ නැහැ උන්වහන්සේ විශ්වාස කළේ මොකක්ද දුක දුරින්මයි දුක දැනගන්න පුළුවන් කියලා එනිසා බුදුරජාණන් වහන්සේ පසුව දේශනා කළ ආනන්ද මම මේ ශරීරයට විඳ ගන්න බැරි තරම් දුක් දුන්නා මේ ලෝකේ කිසිම බ්‍රහ්මයෙකුට දෙවියෙකුට මිනිසෙකුට මේ දුක විඳින්න බෑ කියලා කියනවා සමහර දාට මං ගෑවේක කඩ ලැබෙයි කියනවා සමහර දාට මං ගෑ වැළඳුවේක මුං ඇටයයි මං වැළඳුවේක හාල් ඇටයයි කියනවා ඊට වඩා දෙයක් දුන්නේ නැහැ දුක තුයින් දුක ජය ගන්න පුළුවන් කියලා විශ්වාසය තුලයි
කියනවා කලම් බෙදා වැටෙනවා කියනවා සූත්‍රයේ කිඹුරයන්ස් දේශනා කරන්නේ මම වට දාගෙන ගිහිල්ලා ගොපරු රැ හරක් රැන් උනා මේ ඉන්න තැන් වලට ගිහිල්ලා තන කුරුල්ලට කඩ කියලාගෙන කිරිවරා බිව්වා කියනවා නැති වෙන පණ නැහැ ඒ හරක් පයින් ගන්නකොට මම සතිය දෙක මේ ගව ගාල් වල වැටිලා ඉඳලා කියනවා නැවත නැවිලි නැගිටින්න මට පණ නැහැ මම අර පහපාට හරක් පෙඩව දාපු පහපාට අසුචි කරනවා කියනවා ඒ අසුචි කරද්දී අපලක් බුදලක් දැනුනේ නැහැ කියනවා දවණිය අසුචි කරද්දී අපලක් බුදලක් නොදෙන්නේ ඇයි ඔබට මටත් මේ සැනසීම ලබලා දෙන්න ඔබට මටත් මේ සම්මා සම්බුද්ධ ඥානය අසුචි ලබලා දෙන්න ඒසා දුක්ඛන්දරාවන් බෝධිසත්වයෝ ඉන්නේ ඉන්පස්සේ උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජයගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. සුජාතාවගේ පිළිපිටාලේ වඳලා උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී අතිෂ්ඨානයක් ඇති කරගන්නවා චිත්තයක් ඇති කරගන්නවා. මේ ඒ මස් සම් වැට නහර දිලේවා මම සම්මා සම්බෝධි අවබෝධයෙන් තොර නැගිටින්නේ නැහැ කියලා. බලන්න ජීවිතේ මරණයට දැම්මා. ජයශ්‍රී මහා බෝධි මූලයේ පින්නතුනි බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දානවා ජීවිතේ මරණයට දැම්මා කියන්නේ මොකක්ද පංච උපාදාන ස්කන්ධය අතහැරුණායි කියන කාරණේ රූපය අතහැරෙනවා වේදනාව අතහැරෙනවා එතකොට ජීවිතේ මරණයට දාන්නේ පංච උපාදාන ස්කන්ධය අතහැරෙනකොට ඒ අතහැරීම තුලයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සමගමයි සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්නේ. එතකොට බලන්න මේ උදෙසා උන්වහන්සේ ජීවිතේ මරණයට දැම්මා. එහෙමනම් කල්පනා කරන්නේ මේ බෝධිසත්වයන් පැමිණි සාරා සංඝ කල්ප ලක්ෂණාණක් වූ බව කරෙහි ඔබ මම උදෙසා ඔබ මම මේ විදින සැනසීම උදෙසා ලක්ෂ කීවරයක් බෝධිසත්වයෝ ජීවිතේ මරණය කරන්නේ ඇයි ලක්ෂ කී වාරයක් මරණයට දාන්නේ ඒ ලක්ෂ ගණන් වූ වාරයක් ජීවිතේ මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයේ ඵලයයි අපි මේ අත්විඳින්නේ දැන් ඉන්නේ අපි බලන බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන සානම් මහා කරුණාවකින් පිරිච්ච කාරියක් ඔබත් මම උදෙසා මොන සානම් අප්‍රමාණ දුක්ඛන්දරාවක් පුරුච්චාර්ය එහෙම දකිමින් එහෙම මෙනෙහි කරමින් අපි සද්ධාම සකස් කරගන්නවා. එහෙම දකිද්දී එහෙම මෙනෙහි කරද්දී අපිට තේරෙනවා අපේ සැබෑම අම්මා අපේ සැබෑම තාත්තා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ. මොකද අපේ අම්මා ඉන්නවා අපේ තාත්තා ඉන්නවා. නමුත් අපේ අම්මා තාත්තා අපිට දෙන ආදරය නිසා අපිට මොකක්ද කිව්වේ? බැඳී නැති වෙන නිසාමයි අපිට කිව්වේ. තාත්තා නෙමෙයි ආදරය. ඊට වඩා දෙයක් අම්මා තාත්තා දන්නේ නැහැ. වැඩි වැඩිම දිශාවක තමයි අපි යොමු කරේ. මගේ අම්මා මට තරුණ කාලයේ කිව්වේ ඉගෙන ගන්න කියලා. රැකියාවක් කරන්න, දෙයක් හදන්න, දරුවෝ හදන්න, මුණුපුර හදන්න ඕකමයි කිව්වේ. නමුත් මම කවදාවත් අපේ අම්මා තාත්තා කියන්නේ ඇහුවේ නැහැ. නමුත් මගේ සහෝදරයෝ තුන්දෙනා අම්මා තාත්තා කියන්නේ ඇහුවා. දේව වාසිකයක් හැටියට. නමුත් ඒ නිසා මාංශේ විලිනා වූ සියලුම දුක් ඇට සියලුම දුආදම්ගේ ප්‍රශ්න ඇතුලේ වල ජීවත් වෙනවා. නමුත් මම බුදුජානන් වහන්සේ කියුනේ මම හඳුනේ. මට ශක්තියක් තිබුණා දකින්න අම්මා තාත්තා පාර කියන්නේ බැණි බැඳ නිසාම තමයි කියලා. ඒ නිසා බුදුජානන් වහන්සේමයි අපිට මේ දුකෙන් නිදහසට පැත්තට අපිට පාර කියන්නේ. ලබන බුදුන් වහන්සේ මේ විදිහට අවුරුදු 45 වසරක් මේ අසරණ සත්වයන් උදෙසා මේ නිවන් මාර්ගයේ කියලා දීලා පිළිවන් මංජකේ සත්‍යපියා වහන්සේ අවසානයේ මොකක්ද අපිට කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් දෙකම එකෙන් කුසල් සංස්කාරයත් අකුසල් සංස්කාරයනොත් විපාක දීලා අවසන් වෙනවා. ඒ නිසා ඒ සංස්කාරයට බැඳෙන්නේ එපා. හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ අංශේද මේ බව නිරෝධයම සොයාගෙන යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
Thank you.
මේ සද්ධාම වඩව ගන්නවා. ඒ කියන්නේ සද්ධාමවත් අපි නිරතුරුවම විදර්ශනා නුවණින් දකින්න ඕනේ. විදර්ශනා නුවණින් දකින්න ඕනේ. මොකද ඒක අම්ම කෙනෙක් කියලා. ඒ අම්මා අවුරුදු 80ක් ඉතර ඇති. එයා තමයි ගමේ පන්සලේ හැම කෙනාටම මෛත්‍රී භාවනාව, ගුරුතුමා භාවනාව කියලා දෙන්නේ යා තමයි. ඒ ගමේ පන්සලේ සිල්පිරිස නායකයා එයා තමයි. මේ අම්මා අසනීප වෙනවා. අසනීප වෙලා රෝහල් ගත වෙනවා. රෝහල් ගත වුණාම මේ අම්මා මැරෙන්න යනවා, මරණාසන්න වෙනවා. ඔක්සිජන් දීලා සියලු දේවල් දීලා ඇත්තටම මේ අම්මා හිතනවා මං මැරෙයි කියලා. නමුත් එයා මැරෙයි කියලා හිතුවත් මේ අම්මා මැරුණේ නැහැ. එයා ස්ත්‍රෝහලින් ගෙදර ඇවිල්ලා දවසක් පින්න පාති වඩින් මේ අම්මාට කියනවා, හාමුදුරනේ මැරෙනවා කියන කාරණය මෙච්චර දුකක් මෙච්චර බයක් කියලා මං හිතාගෙන ඉන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාට මැරෙන වෙලාවේ බයක්මයි සලස්සලා තියෙන්නේ. එයාට මතක් වෙලා තියෙන්නේ ගෙදර ඉන්න ගුහාදරුව මොනුගුරුමින් දුව බලුපිලිදේ පොත. එයාට බුදුජානක වහන්සේ සීපක් වෙනවා සද්දා විතරද නැහැ. භාවනා කියලා දුන්නත් සිල්පිරිස නායකයා වුණත් එයා තුළ තිබෙන අමෝනික සද්ධාව. අභියෝගාත්මක අවස්ථාවේදී සද්ධාවෙන් එයා බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බැහැර වෙනවා. දැන් එක මහත්මෙක් කියනවා. එයා පංචශීලයේ සමාදන් වෙන ධම්ම වෙන මහත්මෙක්. මේ මහත්මයා අර සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටිය ඉඳපු මහත්මෙක්. දැන් පළවෙනි වැඩ ඇවිල්ලා ඒ කෝච්චි පෙට්ටිය ඇතුලෙන් මෙයා වතුරට ගිහින් වෙලාවේ ඒ ගිහින වතුරෙන් ඉහළට එනකොට එයාට එක පාට ඉඳලා තියෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේ දොරි ධර්මරත්නය බොරු. බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්මරත්නය ඇත්තනම් මට මේ නොවෙන්නේ නැහැ. සංස්කාරම යන ජීවිතේ දැක්කේ නැහැ. ඒ පළවෙනි වෙලේ අත වෙද්දීම ඒ කියන්නේ මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිවලටපත් වුණා. සද්ධාවේ බැහැරුණා. සද්ධාවේ බැහැරුණා මිත්‍යා දෘෂ්ටිවලටපත් වුණා. දෙවෙනි ගලක් ඇවිල්ලා එයා යට වෙලා ඒ දෙවෙනි ගලනුත් එයා මතුවෙද්දී එයා කියනවා මගේ ජීවිතය එයාගේ ජීවිතේට අකුසල් සිතුවිලි දහස් ගාණක් මතුණා කියලා. කුසලයක් මතුවෙන්නේ කලාව කිසිම හොදක් මතක් වෙන්නේ නැහැ. එයි පළවෙනි ගලේදී මිත්‍යා දෘෂ්ටි භාවයටපත් වුණා. මිත්‍යා දෘෂ්ටි භාවයට අදාළව අකුසල් නැයි සකස් වෙන්නේ කුසල් එන්නේ නැහැ. නමුත් මේ මාත්‍යා මැරුණේ නැහැ කොහොමද? නම් මේ මාත්‍යා දැන් කියනවා එදා මම මැරුණා නම් මං කොහේයි කියලා මට හිතා ගන්න බැහැ කියලා. අමෝනික සද්ධාව දෙකක් තියෙනවා. ආකාර්ති සද්ධාව දෙකක් ඇවිලා නැහැ. ආකාර්ති සද්ධාව බවට අපි මේ සද්ධාව පත් කරගන්නවා. සද්ධාව කියන කාරණය අපි විදර්ශනා නොරී ගතින දක්ෂ වෙනවා. දැන් අපි බුදු බෝධිසත්වෙන්නේ ආවා වූ ගමන අපි මතක් කළා. එතකොට බලන්න මේ ආවා වූ ගමන අපි දීපංගර බුදුරජාණන් වහන්සේ පාද මුලේ නමට ආයේ ගියොත් එදා අර දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාද මුලේ අර මඩ වපුරක වැතිරිලා දීපංගර බුදුරජාණන් වහන්සේට පාපිසම වුණා නේද? අර මඩ වපුරක වැතිරිලා දීපංගර බුදුරජාණන් වහන්සේට පාපිසමක් වෙලාවේ ඇති වුණා වූ විදි මිත්‍ර අනිත්‍යද? මිත්‍ර අනිත්‍යද? ඈ අනිත්‍යයි නේද? එතකොට මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට මේ දීපංගර බුදුරජාණන් වහන්සේ නියතින්වලුනේ දුන්න වෙලාව. ඔබ අහවල් කාලේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව ඇදීර බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දුන්න අවස්ථාවේ ඇතුණා වූ විදී නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ එතකොට සංසාරෙට බැහැලා අර ඇස් ගලව ගලවා ධම් දෙද්දී ඇතුණා වූ විදී මේ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වේවා. අර මහා සාගරයේ ජලයේ පරාද වෙන තරමට උදරයේ ධම් දෙද්දී ඇතුණා වූ විදී නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මහා ගොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ ධම් දෙද්දී ඇතුණා වූ විදී නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අර හයවුරුත දුෂ්කරම් ක්‍රියාකරද්දී ඇති වුණා වූ විදී නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වූ දේවල් වෙනස් නැහැ. ඒ රූපයන් අනිත්‍යමාවට පත් වුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අරසා සංසාරයක් පුරාවට පිරු පාරමී ධම් ශක්තියෙන් ලැබුවා. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් බබලන
බ්‍රහ්මේ නොවිදිනා වූ දුක්ඛන්දලාව පිළිබඳ වූ ඒ බුදුරජාණන් වහන්සේ කියන චරිතය මොනසානං අනිත්‍යයි. මොනසානං අනිත්‍යයි. එනම් බලන්නේ ඒසා අයෝමී චරිතයක් ඒසා අනිත්‍ය නම් ඔබ මම බිරිඳක් ස්වාමි පුරුෂයා දරුවක් මුණු පුරා කියන විදිහේ මොනසානං වටිනාකමක් කියන දෙයක්. අරසායෝමී චරිතය අනිත්‍ය වුණා. දෙවියන්ට දෙවිවෙච්ච බ්‍රහ්මීන්ද බ්‍රහ්මයන් වුණේ ඒ අයෝ අයෝමී චරිතයත් උගේ අනිත්‍ය භාවයට පත් වෙලා ගියා. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දේශනා කළා වූ ධර්මයේ තාම කියන සංවිතික භාවය තාම කියනවා. නම් මේ සංවිතික භාවය යම් දවසක අතුරුදහන් වෙනවා යනවා. ආයම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගන්න. එතන බලන්නේ මේ තුලින් අපි සද්ධාව විදර්ශනා නුවණ අපි සකස් කරගන්න. එහෙම. ඒ විදර්ශනා නුවණ සකස් කරගනිද්දී අපිට සද්ධාව ආකාරවත් සද්ධාවක් බවට වැඩෙන්නේ. නොවෙනස් සද්ධාවක් වෙනස් වෙන්නේ නැහැ. ආකාරවත් සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආවුදාමේ. එයා තමා තුලින් දකින්නවා. තමා තුලින් දකින්නවා. එයා තමා තුලින් මේ ධර්මයේ දකිද්දියා නැවත වෙනස් වෙන්නේ මොකදලාගෙන බුදුරජාණන් වහන්සේ කියලා නිසා නෙමෙයි අනුශාස කරන්නේ. එහෙනම් තමා තුලින් තමා ධර්මයේ දකින්නවා. දැන් අපි බණ අහනවා, පතපත කියවනවා, අපිට ගොඩාක් දේවල් ඇහෙනවා නේ, ගොඩාක් දේවල් අපි කියවනවා. එකම සූත්‍රයක් ස්වාමීන් වහන්සේලා දහනක් කරන් බණ කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේලා දහ දෙනා ඒ සූත්‍රේ විග්‍රහ කරන්නේ දහ ආකාරයකට. එකම කාරණයක් පිළිබඳව පොත් 10ක් කියලා තිබ්බොත් ඒ එකම කාරණේ විග්‍රහ කරන්නේ දහ ආකාරයකට. එහෙනම් නමුත් අපිට ප්‍රශ්නයක් කොයි දේ හරිද කොයි දේ වැරදිද කියලා. මොකද කවුරුන් හෝ වේවා යමක් විග්‍රහ කරන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. යමෙකේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන කාරණේ වැඩිලා කියන්නේ අප්‍රමාණය කරද ඊට අදාළවයි ආ යම් දෙයක් විග්‍රහ කරන්නේ. යමෙකේ ප්‍රඥා පැත්ත වැඩිලා තියෙනවා නම් එයා හැම වෙලාවම ධර්මයේ විග්‍රහ කරන්නේ නිවරට බර. එයා සංසාරයි නැත. යමෙක් ප්‍රඥාව කියන කාරණේ වැඩිලා ආදුනම් එයා හැම වෙලාවම යමක් විග්‍රහ කරන්නේ භවයට බලයා සංසාරව දෙකල. එහෙනම් මේ ප්‍රකාශ කරන මේ දේශනා කරන කාර්යවත් ධර්මයේ වැරදි නැහැ. එයා වැරද්දක් කරනවා ඉන්නේ. එයා දන්න දෙයා, දකින දෙයා, පිළිගන දෙය තමයි එයා දේශනා කරන්නේ. නමුත් අපිට ප්‍රශ්නයක්. කොයිතරම් කොයිතරම් එක ස්වාමීන් වහන්සේ නමක් කියලා මස්මාළු කන්න කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියලා මස්මාළු කන්න එපා කියලා. දැන් මෙන්න ප්‍රශ්නය කවුද හරි කවුද වැරදිද කියන ප්‍රශ්නය. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපි මේ පැටලීම තුළ පැටලෙන්න යන අවශ්‍ය අපි ඕක මේ පැටලීමෙන් නිහෙන්න මේ පැටලීම විසඳ ගන්න. එහෙනම් කුමක් අපි කරන්න ඕනේ? අපි බුදුරජාණන් වහන්සේව කල්යාණ මිත්‍රයා කරගන්න දක්ෂ වෙනවා. අපේ පැවිදි ජීවිතේ මම කල්යාණ මිත්‍රයා කරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කාමියවත් නැරක හොයන්න යන අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ. එතන බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ කොහොමද? උන්වහන්සේ පිළිවන් පාන. කල්යාණ මිත්‍රයා කියන්නේ අපි ආන පහගන්න කියලා දැනගන්න කියලා නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිළිවන් පාන. නම් බුදුරජාණන් වහන්සේ පිළිවන් පාන ඉස්සෙල්ලා දේශනා කරන ආනන්ද මගේ ඇරැමි ධර්ම විනය දෙකයි සාස්ත්‍ර බවට පත් වෙනවා. එහෙනම් ධර්ම විනය දෙක තාම ජීවමාන කියලා නේද? ධර්ම විනය දෙක ජීවමාන කියලා කියන්නේ සාස්ත්‍ර මාංශයේ ජීවමාන ඉන්නවා. එහෙනම් මේ ධර්ම විනය දෙකයි අපි අපේ කල්‍යාණ මිත්‍රයා බවට පත් කරගන්නවා. එතකොට මේ ධර්ම විනය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සියලුම ධර්මස්කන්ධය. සූත්‍ර අභිධර්ම විනය මේ සියල්ලම අවසානයේ අපේ යොමු කරන්නේ මොකදද? සතරාසත්‍ය අවබෝධය. සතරාසත්‍ය අවබෝධයේ කියන දෙයයි නිවන කියන දෙයයි අපි යොමු කරන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ මුල්ම ආර්ය සත්‍ය මොකක්ද? දුක. දුකයි කියලා අපි අවබෝධ කරගන්නේ කොහොමද? දුකද? පංච උපාදානස්
ආත්මයේ දුක රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ දුක මේවා අනිත්‍යභාවයේ පත්වෙන නිසා සකස් වෙනා වූ දුක අපි නම් දවසක මේ මාර්ගයේ ගමන් කරලා අපි සතරසරි වටා ධර්මයන් වඩනවා කායික ධම්ම වේදනා අපි නම් මොහොතක මේ කායික ධම්ම වේදනා කියන සතරසරි වටා ධර්මයන් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕන මොකද ඒක අනිත්‍යයි මේ සතරසරි වටා ධර්මයන් වැඩි වීම නිසා අපි තුල වැඩෙන්නේ මොකද්ද සබ්ද බොජ්ජං සති ධම්ම කියන ප්‍රීති වාසල්ලි සමාධි උපේක්ඛා මේ සත්බොධංග ධර්මයෙන්ත් අපි අනිත්‍යය කියලා යම් මොහොතක අවබෝධ කරගන්න මොකද මේ වාසියල්ලත් අනිත්‍යයි එතකොට සත්‍ය සරිපත්තාන ධර්මයෙන්ත් අනිත්‍යය කියලා අවබෝධ කරගනිද්දී සතර සරිපත්තාන ධර්මයන් තුලින් වැදෙන සත්බොධංගත් අනිත්‍යය කියලා අවබෝධ කරගනිද්දී අපි අවබෝධ කරලා තියෙන්නේ කොහොමද පංච උපාදාන සංගය අනිත්‍යය කියන කාරණේ මොකද සතර සරිපත්තාන ධර්මයෙන්ත් වැදෙන්නේ මේ කය ඇසුරු කරගෙන මේ රූපය ඇසුරු කරගෙන විදීමක් ඇරියද සප්තබෝධංගයෙන් බැරි මේ රූපය ඇසුරු කරගෙන විදීම ඇරියද එහෙනම් අපි සතරසරිපත්තාන අනිත්‍යයි කියලා දකිද්දී සප්තබෝධංගත් අනිත්‍යයි කියලා දකිද්දී අපි අවසානය අවබෝධ කරලා ඉන්නේ පංච පාදයන් සංගේ රූප වේදනා සංඥා සංකාර විඥානෙන්ගේ අනිත්‍යභාවය එහෙනම් ධර්ම විනයෙන් කියන කාරණේ අවසාන ඉලක්කය අවසාන ඵලය අපි යොමු කරන්නේ කොතෙන්ද පංච උපාදාන සංඛ්‍ය අනිත්‍යයි කියන දැන. එතෙන්දයි යොමු කරන්නේ. එතකොට බලන්න පංච උපාදාන සංඛ්‍ය අනිත්‍යයි කියන්නේ කොහොමද? මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි. මේ මනසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය එතකොට බලන්න තමාගේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ. තමාගේ ඇස නිසා සකස්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකින්නේ. තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතුවලා ගන්න නේද? තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතුවලා. සමස්ත ධර්ම විනය හරය ඵලය තමා තුලින් දැන් තමා මතුවලා. ඔච්චරයි. පංච උපාදාන සංගය අනිත්‍යභාවය අවබෝධ කරන කෙනා රහතන් වහන්සේ කෙනෙක් බවද? පත්ති. පංච උපාදාන සංගය අනිත්‍යයි කියන දතිය තියෙන සෝවාන් ඵලයේ පත්ති. ඔතනයි තියෙන ප්‍රශ්න. ඒ නිසා තමා තුලින් මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දී තමා තුලින් තමා කල්‍යාණ මිත්‍රය දැන් ලෝකයට යන්න ඕනේ නැහැ. අනි බුදුජානක මහසේ කල්‍යාණ මිත්‍රය කරලා බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මයේ හරය එයා ඇස තුලින් දකිනවා. ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන තුලින් දකිනවා. දැන් එයා මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ කියන නිසාද? නැහැ, තමා තුලින් දකිනවා. මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ කියන නිසාද? මාර්ගය තුල ගමන් කරලා දැන් තමා තුලින් තමා දකිනවා. අන්න ආකාරයේ සද්දාව. ඇයිනේ? නැහැ. දැන් තමා තුලින් ධර්මය දකින්න යා නැවත හැරෙන්නේ නැහැ. එහෙම. ඒක බලන්නේ ඇස නිසා සකස් වෙනා වූ විඳි. රූපය වගේම රූපය ඇතුලේ සකස් වෙනා වූ විඳි. දැන් බලන්න මේ ඇසෙන් අපි ඉස්සෙල්ලාම දකින්නේ නැති කාගේ රූපේද? අම්මා කියලා රූපේ. අපි හැම කෙනාම මේ ඇස් දෙකෙන් ඉස්සෙල්ලාම දැක්කේ අම්මා කියලා රූපේ. එතකොට බලන්නේ ඇස් දෙකෙන් ඉස්සෙල්ලාම දැක්ක අම්මාගේ රූපය අපි මුලින් දකිනකොට ඒ අම්මා කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? අවුරුදු 20ක 25ක තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැති. එතකොට බලන්නේ අවුරුදු 20ක් 22ක් වයසේ එකා දැක්ක තරුණ අම්මා මේ වෙනකොට කොච්චර නම් අනිත්‍යභාවයට පත් වෙලා. එයා සමාජයෙන් වයෝ වෘද්ධ වෙලා ඉති. සමාජය ලෙඩන්නේ ඉන්නවා ඇති. සමාරණයා මැරිලා දිව්‍ය ලෝකෙක දිව්‍යාංගනාවක් වෙලා ඉන්නවා ඇති. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙ ඉපදලා තවත් අම්මා කෙනෙක් මගේ දුවේ දුවේ කියලා ලොකුමත් කරනවා ඇති. සතර මායත වෙච්ච සමාජෙට යා දුක් විඳිනවා ඇති. මේ එතකොට බලන්නේ අම්මා කියන රූපය කොච්චරනම් අනිත්‍ය වූ දෙයක්ද? දැන් මේ බුදුදානන් වහන්සේ කියන නිසා දකින්නේ තමා තුල තමා දකින්නවා. එතකොට අම්මා දැක්කා වූ ඇස කොච්චරනම් අනිත්‍යද? එදා අම්මාව කුංචි කාලේ දකිද්දි මේ ඇස් දෙක කොච්චර ලාමක උරුබුටි ඇස් දෙකක් අපේ තිබුණේ. නමුත් දැන් මේ ඇස කොච්චර ජාති දරාගෙන ආදී වන්න වලට ලක් වෙනවා.
पानना के लगता है तो आप रखते ही नहीं एक है ना तभी ऐसे पानी के बाहर भी बात करना इन्हें नापी रखे हैं ना मैं ऐसे के ना रूपया ये ऐसे नेता वो अम्मा के ना रूपया मोशान नापी के बाहर भी बात करना जब तमाम कुलीन दाती है तमाम के रूपे कुलीन तमाम के रूपे के पास से लेना वो बाहर रूप कुलीन अन्य दार में हरे में आ जाती है इधर मैं ऐसे निशान सभा सुनाओ विधिम बगन को चलानी तरीके मैं अम्मा के ना रूपे निशान में कोचर विधिम सभा सुनाना नहीं थे अम्मा के किरिस्वद अम्मा के उरतरे अम्मा के आदरे अम्मा कावन बड़े कोन बड़े गान बड़े बाइन बड़े अम्मा आकुरु के लिए बड़े इसको एक नाम है बड़े आप ही तो रहती हूँ ना वो विधिम नीचे गानी तेरे अनित्य है ये विधि माहित ना ये अम्मा ने सांस सरस्वती रखता हो हनुमान के लिए नित्य गानित अनित्य होगी वाह दें तमाम उन्हीं तमाम में जाती बुद्ध जानन्दान से के मार के ऊपर गमन कर ला अन्य या आकार होती साधा और साधा दैनिया है रहने हैं इन समय आचर साधा इन साधा अभी आकार होती साधा आचर साधा और पत्थर गाने एक तमाम सोवान पायल पत्ते में मूल के प्रदान साधक के लिए बुद्ध नाम से देशना करें देवी कार में पिंगत में सीले गिरी पिंगत उल्लाह उद्देशा बुद्ध जान नाम से देशना करने पांच सीले या नित्य सीले है दिए पुलु पुलवां अवस्था वन मिलाप में बहुत सारे सीले समाधान में ना नामक नित्य सीले पांच सीले मैंने ने पांच सीले आरक्षा करने पर हो आज ये आत्म का सीले देवा उपोषण सीले ने वो आरक्षा कर दानी थी अभी इले तुम्हें मैं दास में इन्होंने मैं सीले के नकार में दास दूसरा की नकार में अरे लेना देना अभी आज ये आत्म का सीले समाधान ना उपोषण सीले ने समाधान ना मैं सीलिपा के तुम्हें आरक्षा कर लेने काय कर्म वाची कर्म के नकार ना ठीक है खाई सिवे ना हो वैरी तूने सातों में इन सोलाम के लिए मकामे वाले कहाँ ऐसे ही वादा नहीं सिवे ना हो वैरी हाथ मुसावादा पिसनावादा पलसावादा संपत्त लापा मेन कारण आवर नहीं बिन एना नमक मेन कारण में आवर नहीं हूँ ना बुद्ध जान मान से देशना करेगा मैं काय कर्म वाची कर्म में तोड़ा मानव कर्म बालों किया मानव कर्म के नाम से लगू रहा लोग रहे දැන් අපි උපෝසත සීලයන් සමාදන් වෙනවා සීල් සමාදන් වෙලා පොයදාට නමු සීල් සමාදන් වෙලා ඉද්දී අපිට කේන්ජ් එකක් වෙනවා ද්වේෂයක් සකස් වෙනවා ද්වේෂයක් සකස් වෙනකොට අපි සීලය ගැන බලනවා සීල්පදයක් විදුනා කියලා සීල්පදයක් විදිරද සීල්පදයක් විදිර නැහැ මොකද සතෙක් නැරෙන්නේ නැහැ සොරකම් කරෙන්නේ නැහැ කාමයේ වර්ධ වැසුනේ නැහැ නේද සීල්පදයක් විදිර නැහැ දැන් යා සතුයි නමු ආය කර්ම වාචික කර්ම වලට වඩා බලවත් මනෝ කර්මය අන්න බලන්න සීලය අපි දුර්වල කරගන්න. ඒ නිසා හැම වෙලාවම මේ කාය කර්ම වාචික කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියන කාරණේ හිතන්න ඕනේ. මනෝ කර්ම මේ සීලයක් තුලින් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා සීල සමාදන් වෙද්දී සීලය කියන කාරණේ අපි දස කුසල් කියන දැනට අරගෙන යන්නේ දස වෙනවා. ලෝභ ද්වේෂ මෝහ සිතක් සකස් නොවන ආකාරයෙන් අපි සීලය ශක්තිමත් කරගන්න දක්ෂ වෙන්න. එතන තමයි සීලේ පරිපූර්ණ බව. ඊළඟට බුදු දානන් වහන්සේ දේශනා කරනවා මේ සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න දක්ෂ වෙන්න ඕන කියලා. ආර්ය සීලය. මොකද බුදු දානන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල් සීලය ගමන තිබුණා. බුදු දානන් වහන්සේ තමයි සීලය ආර්ය සීලයක් බවට පත් කරලා අපිට ආරි සීල මොකද ආරි සීලයක් බවට අපි සීලේ පත්තර ගත්තේ නැත්නම් ඒ සීලේ නිරතුරුවම හේතු වෙන්නේ තවත් භවයේ උපතකට පමණයි තවත් භවයේ උපතකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දේශනා කරන සුනේත්ත කියලා ශාස්ත්‍රයේ කියනවා ඈත අතීතයේ ආයතන මේ සුනේත්ත කියන ශාස්ත්‍රයා හත් අවුරුද්දක් සීල ආරක්ෂා කළා ඒ හත අවුරුද්දේ මෛත්‍රිය වඩලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලේ මෛත්‍රියේ බලය නිසා කල්ප 100ක් යා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා නැහැ කල්ප 100ක් මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා නැහැ
ඒ කල්ප සියය තුළ එයා තිස්වතාවක් මහා ප්‍රඥායලා තියෙනවා. තිස්වතාවක් සත්‍යයලා තියෙනවා. නම මානසිකවට ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නිසා අසිරියක් ලැබුවෝ මේ සුනේත සාස්තුවරයා තාම සතර පායෙන් විදිලා නැහැ. තාම ජාතිජරාගියාගේ මරණවලින් විදිලා නැහැ. අනාගතයේදී පාලගෙන දීර්ඝව අබුද්ධෝත්පාද කාලවල මෙයා නැවත සතර පායට වැටෙන්න පුළුවන්. ඇයි මොනේ? සුනේත සාස්තුවරයා ආර්ය සීලය කියන කාර්යය දැනගෙන ඉඳලා නැහැ. ඒ නිසා මෙයා ආර්ය සමාධිය ගන්නෙ නැහැ. ඒ නිසා මෙයා තුල ආර්ය ප්‍රඥාව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා සීලය කියන කාරණය අපි නිරන්තරයෙන් ආර්ය සීලයක් බවට පත් කරගන්න ඕනේ. ඒ ආර්ය සීලය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ සිල් සමාදන් වෙනවා. ඒ සිල්පද ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කරගත්තා වූ සිල්පද නිරන්තරයෙන් ආවර්ජනය කරනවා. කරමින් සීලෙන් ලැබෙන ආනිසංසවල අනිත්‍ය දකිමු. සීලෙන් ලැබෙන ආනිසංසයන් විදර්ශනා නුවණට ලක් කරමු. මොකක්ද අපේ සීලෙන් ලැබෙන්නේ? අපි සුගතියේ උපදිනවා. සීමානදී නැරෙනවා. අපේ කීර්තිරාගය පැතිරෙනවා. අපි අප්‍රමාදී භාවයට පත් වෙනවා. එතනින් යා මොනම සභාවක් ඉදිරියට නොගියන යනවා. අපේ සම්පත් රැකෙනවා. මේ සීලේ ආනිසංස මේ හැම ආනිසංසයක්ම නිතර අනිතර අනිත්‍ය වෙනවා. එහෙනම් සිල් ආරක්ෂා කරලා අපි මේ ආස්වාදයට බැඳෙනවා කියන්නේ අපි අනිත්‍ය උදේකට බැඳෙනවා. අපි සිල් ආරක්ෂා කරලා අනාගතයේදී මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? අනාගත පංචපාදාන ඛණ්ඩයක්. අපි සිල් ආරක්ෂා කරලා අනාගතයේ දෙවියෙක් ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? අනාගත පංචපාදාන ඛණ්ඩයක් අනාගත රූපයක්. පංචපාදාන ඛණ්ඩයක් කියන්නේ දුක. දුකක් නම් අපි සිල් රැකලා අවසානයේ ප්‍රාර්ථනා කරලා කියන්නේ කොහොමද? දුක. දැන් මේ ජීවිතේ ඔබලා හැම කෙනෙක්ම පංචශීල ආරක්ෂා කරලා. ඒ පංචශීල ආරක්ෂා කරමින් ඔබලා මේ සුභතියමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා සුභතිය ලැබුණා. නමුත් දැන් මේ වයෝවෘද්ධභාවයට පත් වෙලා අපි මේ ජීවිතයේ අවසානයට යනවා කියන්නේ මොකක්ද? රැස් කළා වූ ඒ සීලේ කුසල් සංස්කාරවල වෙනවා. අනිත් වෙනවා. අපි මේ ජීවිතේ රැස් නොකරගත්තොත් අපි සතර ආපායට වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය කියන කාරණය ආර්ය සීලයක් බව පත් කරගන්න. එහෙනම් නිරේතුරම සීලේ ආනිසංසවල අනිත්‍යභාවය දකින්න. සීල ආරක්ෂා කරලා අනාගත පංචපාදස්කන්ධය ප්‍රාර්ථනා කරන්න එපා. ඒ සිතවිල්ල සකස් වෙනකොට මේ අනිත්‍යභාවය දකින්න. අනිත්‍යභාවය දකින්න. මොකද සීලය නිසා අතීතයේ අපි හැම කෙනෙක්ම සක්‍රියා කියන තැන දසදහස් වාරයක් ඉපදලා තියෙනවා. සීලය නිසා අපි සියලු දෙනාටම ශක්තිය රැකගම අර ස්ත්‍රී රත්නේ කියන කාරණා දසදහස් වාරයක් සංසාරේ වැඩි තියෙනවා සීලය ආනිසංස. නමුත් ඒ සියල්ලක්ම අනිත්‍ය දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සීලය ආර්ය සීලයක් බව පත් කරගන්න. ආර්ය සීලයමයි අපිට ආර්ය සමාධිය සකස් කරන්නේ. එහෙනම් එනිසා ඒ ආකාරයෙන් පංච සීලය කියන කාරණය අර දස කුසල් කියන තැනට අපි ඔසවලා තබාගෙන ආර්ය සීලයක් බවට පත් කරගන්න දැක්වෙන්න ඕනේ. එතන තමයි කියනதுනේ ආර්ය පංච සීලය කියන කාරණය අපි තුන සකස් වෙන්නේ. ඒ නොසලෙන්නා වූ සීල ආර්ය මාංශේලා ආරක්ෂා කරලා වූ සීල. ආනෝ ආර්ය මාංශේ කියන රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ මේ සිල්පද මීට වඩා ශක්තිමත් ආකාරයෙන් අර්ථයෙන් ඉස්සරහට අරන් යනවා. දැන් අපි පාණාති පාඨා වේරමණී සීකාපදන් සමාධ්‍යාමි කියලා අපි කියුවාම අපි මොකද ඒකෙන් අර්ථ දක්වන්නේ? පරපණ නසන්නේ නැහැ. නමුත් මේ පරපණ නසන්නේ නැහැ කියන සිල්පදේ රහතන් වහන්සේ අතින් රැකේ මීට වඩා ශක්තිමත් ආකාරය. ඒ කියන්නේ එයාගේ පාලයා නැවත කවදාකවත් නසාගන්නේ නැහැ අවසාන භාවයේ. නැවත උපතක් නැවත මරණයක් යාත්‍රි සිද්ධ කරගන්නේ. එතකොට මේ ශිල්පදයේ එතෙන් මෙයා ඔසවගෙන යනවා අවබෝධය තුන. එතන උසාවාදා වේරමණී සික්ඛාමන සමාධියම බොරු කියන්නේ අපි කොච්චර බොරු කියන්නේ නැහැ කියන ශිල්පදයේ රැක්කත් අපි මේ ලෝකයේ තියෙන ලොකුම බොරුව කියනවා.
මොකද මේ රූපය මගේ කියන්නා වූ බොරුව මේ රූපය තුළ සැප තියෙනවා කියන්නා වූ බොරුව මේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් නිත්‍ය වශයෙන් ගන්නා වූ බොරුව අපි හැම දෙනාටි නම් රාතන් වහන්සේ බොරුව කියන්නේ නැහැ ඒ කියන්නේ එතෙන් තමයි සීලය ශක්තිමත් අරගෙන යන්න තියෙනවා එතෙන් යන්න නම් මේ පංච සීලය කියන කාරණය අපි දිවි නොදෙන්න දෙවෙනි කොට අපි අකින්න දක්ෂ වෙන්න ඕනේ ඒ කාරණය තමයි ආර්ය පංච සීලය කියලා කියන්නේ තුන්වෙනි කාරණය තමයි පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන්නේ අනිත්‍යභාවය එතකොට මේ සතර අපායන් මිදෙන්න යනවා වූ ගමනේදී අපි හැම වෙලාවෙම මේ අතීතයේ සතර අපායන් මිදුණා වූ චරිත ගැන මෙහි කරන්නේ එතන බලන්න අනේ පිළිසිතුමා විසාකා නතුල මාතා නතුල පියා මේ වගේ දස දහස් ගණන් වූ අප්‍රමාණ සෝවාන් ඵලයේ පත්තේ සුපාසු පාසිකාම කියනවා එතන බලන්න මේ සියලු දෙනාම ඒ අවබෝධයන් සාක්ෂාත් කරගත්තේ රැකී ආරක්ෂා ව්‍යාපාර හේතුව නරතු කරමි දුවාතරු නුරුකුර මිහිදී පෝෂණය කරමි එනවා එන අන්නේ දේ අපි නිකන්ව එතන මොනම හේතුවක් නිසාවත් අපි මේ සමාජීය ප්‍රගතිම වල වැදුනා කියන කාරණේදී සතර පහේ නිදෙන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි හිතන්නේ. ඒ කියන්නේ පංච පාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණය අපි ගොඩාක් භාවනා කරන්න යන අවස්ථාවේ නැහැ. සාමයේ ඉස්සරේ සාමයේ පිළිසිතුමා අවසාන මොහොතේ දැන් මරණාසන්න වෙනවා මේ සෝවාන් ඵලයේ පත්තේ උපාසක මහත්මයා. ඒ වෙනාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද මහරහත් ස්වාමීන් වහන්සේ වඩිනවා. අනේ පිළිසුතුමාට අවසාන බණ්ඩිකක් අහනවරේ කියපු නිසා. ඒතකොට ඒ ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකක්ද අනේ පිළිසුතුමාට කියන්නේ? අනේ පිළිසුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මට මේ වේදනාව ඉවසන්න බැහැ. ශක්තිමත් මිනිසෙක් වරපටක් අරගෙන මගේ මේ ඉස්ස වෙලලා අගිනකොට යම්සේ වේදනාවක් දැනෙන්නේ මට ඒ තරම් මගේ ඉස්ස වේදනාවක් දෙනවා. තිරුණු සැපක් අරගෙන යම්සේට මගේ කුස බලන්නේ ඒ වගේ වේදනාවක් මගේ කුසේ දැනෙනවා. ශක්තිමත් පුරුෂය වෙන්නේ කැවිලා අඟුරු වලකට මාව දවලා තවනකොට යම්සේ රිදීමක් ඇති වෙන්නේ මගේ මේ ශරීරයේ ඒ තරමට මට රිදෙනවා කියලා. මේ සෝවාන් ඵලයට පත් වෙච්ච උපාසක මහත්මයා කියන්නේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කුමක්ද කියන්නේ? සිරිතුමනි මේ පඨවි ධාතුවට බැඳෙන්න එපා. මේ පඨවි ධාතුව ඔබේ නෙමෙයි මේකට බැඳෙන්න එපා. මේ පඨවි ධාතුව නිසා සකස් වෙනා වූ විදීම් වලට බැඳෙන්න එපා. මේ තේජෝ ධාතුව ඔබටයි නෑ ඒ නිසා මේ තේජෝ ධාතුව නිසා සකස් වෙනා වූ විදීම් වලට බැඳෙන්න එපා. මේ ආපෝ දාන්තෝ මේ වායෝ දාන්තෝ ඔබට අයිති නැහැ. ඒ නිසා මේ වාන්සා සකස් වෙනා වූ විදීම් වලට බැඳෙන්න එපා. මේක කියනකොට සාරිපුත් මේ අනිත්‍ය සිතුමා කියනවා ස්වාමීන් වහන්සේ මෙලි බණක් ඔබ වහන්සේලා මට මේ ඉස්සෙල්ලා කියලා දීලා නැහැ. ඇයි මේ ඉස්සෙල්ලා මෙලි ධර්මයක් කියලා දුන්නේ නැත්තේ කියලා අහනවා. එහෙනම් මොකද අපි දකින්න ඕනේ? තෙරුවන් කෙරෙහි සද්ධාමම සීලේ පරිපූර්ණ භාවයමයි සතර පායේ නිදීම සඳහා මූලිකම සුසුකම් වේ. ඒ කාරණා දෙක තුනින්ම තමයි පංච පාදාන සංගේ අනිත්‍ය භාවය වැඩෙනවා. මොකද තෙරුවන් කෙරෙහි ආකාරෝති සද්ධාම සකස් වෙද්දී සීලේ පරිපූර්ණ භාවය සකස් වෙද්දී තමා තුළ සංවේදනා වූ හිත ඇති වෙනවා. ඒ හිතම තමයි ලක්ෂ භාවයේ සකස් වෙනවා මේ පංච පාදාන සංගේ අනිත්‍ය භාවය දකින්න. එනිසා ගොඩාක් භාවනාව කියන කාරණේ ධම්මයෙන් බුදුරජාණන්සේ දේශනා කරන්නේ සතර පායින් දෙකයි. මූලික ශක්තිය අපි යොමු කරන්න ඕනේ කෙරුවන් කෙරෙහි වූ අර්ථ සද්ධාවට. එතනමයි මුල. දෙක තමයි සීලය. මේ දෙකේ ඵලය තමයි පංච පාදාන සංගේ අනිත්‍ය භාවය කියන කාරණේ. එනිසා පංච පාදාන සංගේ අනිත්‍ය භාවය වැඩෙන්න ඕනේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍ය භාවය දකින්න ඕනේ. නමුත් අපි මූලිකම අපේ ශක්තිය ගන්න ඕනේ පෙරවන් කෙරෙහි වූ අධි සද්ධාවවත් සීලයට.
ඒ ඵලෙමයි පංච උපාදාන සංයම කියවන්නේ. අපි දෙවන් කරේ සද්ධාම සීලේට අපේ බලය යොදන්න නැතුව අපි භාවනාව විතරක් ගියොත් කවදාකවත් මේ කාර්යය සඵල කරන්නේ දෙවන් කරේ සද්ධාමෙන් තොරව සම්මා සතිය සකස් වෙන්නේ නැහැ. මොකද සම්මා සතිය කියන්නේ ආරක්ෂාමික මාර්ගයේ හත්වෙනි අංගය. සම්මා සතිය තුළ මේ සම්මා සමාධිය සකස් වෙන්නේ පංච උපාදාන සංයම අනිත්‍ය දුක්ඛ ආත්ම භාවය දකින්න. එනිසා සම්මා සතිය සකස් කරගන්න නම් හැම වෙලාවෙම ආරියසංගික මාර්ගයේ මුල් මාර්ගංගයයි වැඩෙන්න. ආරියසංගික මාර්ගයේ මුල් මාර්ගංගයයි පරිදි තමයි සම්මා සතිය කියන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තෝ ආජීවෝ වායාමෝ කියන මේ ප්‍රඥාවට සහ සීලයට අදාළ වංග වැඩි වෙන පළහැට ඉන්නවා. මේකයි පරිදි තමයි සම්මා සතිය කියන්නේ. එනිසා කවදාකවත් දෙවන් කෙරේ ශ්‍රද්ධාවෙන් සීලෙන් බැහැර අපේ සම්මා සතියක් නම් සකස් වෙන්නේ නැහැ. ඒක මිත්‍යා සතියක්මයි සකස් වෙන්නේ. එනිසා ශ්‍රද්ධාවමයි වැදගත් වෙන්නේ සීලෙමයි වැදගත්. ඒ කාරණා දෙකයි සම්මා සතිය කියන කාරණයට සකස් වෙන්නේ. දැන් මම සම්මා සතිය කියන්නේ කාරණා දෙකක්. සතිය කියන කාරණේ සම්මා සතිය කියන්නේ ආසයි පොළොවයි වගේ දෙකක්. දැන් සතිය කියන කාරණේ කියන්නේ අපි මේ හරකෙක් ඉන්නවා. අපි මේ හරක වලින් නම්. ඒ හරක ලින්න දැම්ම ගියාම මොකද කරන්නේ මේ වටේම තියෙන ගොරන් පැලිටික කේල් පැලිටික කන්න. අපි මේ හරක මීටර 20 ක්‍රමයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා කන්නේ මීටර 20 ප්‍රමාණය. අපි මේ මීටර 20 ක්‍රමයෙන් අයින් කරලා එයා මීටර 10 ක්‍රමයකින් බඳිනවා. දැන් එයා කන්නේ මීටර 10 ප්‍රමාණය. අපි ඒ 10ක් අයින් කරලා පහින් පහේ කමයකින් බලනවා දැන් එයා පහයි පහේ ප්‍රමාණය. දැන් ඊට පස්සේ අපි පහේ කමයක් අයින් කරලා එයා කනුවට මෙලගෙන බලනවා. දැන් එයා කොහොමද යනවාද? මෙන්න සතිය. එහෙනම් මෙයා මෙතන වැදලා හිටියා. මෙයා මෙතන ඉඳලා මෙයා මොකද කරන්නේ? වටේ පිටේ තියෙන ගොයම් කල්තිය කෙහෙල් කරලා ගියාට අපි මේ කෙල දිල දිල තමයි උෂ්ණාව නැතිලාද? අර සතිය. එහෙනම් මියා හදන්නේ කොහොමද කඩාවැටෙන නිලාරව කන්නේ කියන බලාපොරොත්තු කියාගෙන තමයි මෙයා මෙතන ඉන්නේ. අනසතිය. සම්මා සතියක් වෙනවා. ඇයි සම්මා සතියක් නොවේ මුල් මාර්ගංගයෙන් මේක පෝෂණය වෙන්නේ? මුල් මාර්ගංගයෙන් පෝෂණය වුණ දායකය කුෂාවයාගෙන් බැහැ වෙන්නේ. එන්න. මොකද අද කියන සම්මා සංකප්පවලදී එක්කම සංකප්පය. අකදෙන්නේ. අවීචා සංකප්පය, අව්‍යාපාද සංකප්පය. ඒතකොට සීලය කියන්නේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන අත්දැකීම. කැමති දේ අත්දිනවා. තෘෂ්ණාවෙන් ආශේ වෙනවා අත්දිනවා. ඒතකොට එකෙන් ආපු කෙනායි කනුව තුන බැඳගත් වටේ පිටේ තියෙන දේවල් එයා පිළිගන්නේ තෘෂ්ණාවයි. එහෙමනම් ඒ නිසා සම්මා සතිය කියන කාරණය සකස් කරගන්න නම් මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගංගයම වැඩෙන්න ඕනේ. ඒ ඵලය තමයි සම්මා සතිය. ඒ කියන්නේ සද්ධාමෙන් බැහැරව සීලෙන් බැහැරව මිච්ඡා සතියක්මයි අපිට ලැබෙන්නේ. සක්කාය දිට්ඨියමයි අපිට වෙන්නේ. අද සමාජයේ උපදෙනින් මේ සද්ධාහක මුදල් දෙන්නේ නැහැ, සීලයට මුදල් දෙන්නේ නැහැ, භාවනාවට තමයි සමති දර්ශනාව තමයි වැඩෙන්නේ සක්කාය දිට්ඨිය. මොකද ඊට පිරිසිදු කරලා නැහැ. සීලෙන් පිරිසිදු කරගෙන ඕනේ සමති දර්ශනාවට අපි යන්නේ. එතෙන්ද කියන තමයි අපිට සක්කාය දිට්ඨිය ගැලෙන්නේ. මොකද සෝවාන් ඵලයෙන් අපි සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ මහත්වේ ගැලීමා. එහෙනම් භාවනා කරන කෙනා තුළ හැම වෙලාවෙම මේක මේ මහත්වේ ගැලීමාගේ සියුම් වෙනවාද කියන කාරණය දකින්න ඕනේ. තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා. තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ මොකක්ද? තමා නියතමානී වෙනවායි කියන කාරණය. එහෙනම් තමා තුළේ කල්‍යාණ මිත්‍රභාවය නැත්නම් ඒ කියන්නේ නියතමානී භාවය නැත්නම් කල්‍යාණ මිත්‍ර 100ක් කියත් එයා වැඩ නැහැ. එයා හිතන්නේ මම දන්නවායි කියන කාරණය. මොකද තමා තමා කල්‍යාණ මිත්‍රයෙක් උනේ. ඒ නිසා තමාට තමා කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. තමා තමා කල්‍යාණ මිත්‍රයෙක් වුණොත් තමයි තමා පිළිබඳ අනුකම්පාවෙන් තමා ගැන හිතන්නේ පුළුවන්. මොකද සක්කාය දිට්ඨිය ඇශ්‍රේ මහත්ය දැනීමම. ඒ නිසා භාවනා කරන කෙනා හැම වෙලාවෙම තමා තුළ ස්වයං පරීක්ෂණයක් කරන්න ඕන. මොකක්ද ඒ ස්වයං පරීක්ෂණය? තමා තුළ නියතමානී භාවය වැඩෙනවා. තමා තුළ නියතමානී භාවය වැඩෙනවා කියල තමා හැම වෙලාවෙම ස්වයං පරීක්ෂණයක් කරන්න ඕන. තමා තුළ නියතමානී භාවය වැඩෙන්නේ නැත්නම් තමා තුළ මාන්නය, ආඩම්බර භාවය, උද්දච්ච භාවය වගේ දේවල් නම් වැඩෙන්නේ එයා යන්නේ වැරදි වහාම භාවනාව නවත්තන්න. මොකද සක්කාය දිට්ඨිය වැඩෙන නිසා වඩා එයා
सीले आर कांड सीले करें राखी ने
පංච පාදන ස්කන්ධයන් ඉතිභාවය දකින්න මේ කාරණා තුන ඔබලා මේ ජීවිතේ සතර පායින් කරපත් කරනවා කියන බුදුන් වහන්සේ දේශනා කළා. දැන් මම මේ ජීවිතේ කාරණා ගැන යමක් අහන්න තියෙනවා නහන්නේ. දන්නවා නම් කියන්න.